ඔබට මතකද ඔබ ප්‍රථමාද මතක නැත්නම් මං කිව්වොත් ඔබට ඔබේ ප්‍රථමාදරේ සිහිපත් කරන්න කියලා මං දන්නවා ඔයා ඔයාගේ ප්‍රථමාදරේ ගැන මතකෙත් නැගා එහෙම මතක් කරද්දී ඔබ කල්පනා කරනවා සමහර වෙලාවට කවුද මගේ ප්‍රථමාදරේ කාටද මගේ ප්‍රථමාදරේ කියලා එහෙම නැත්නම් ඔබ අතර මං වේවි හරියට තේරුම් ගන්න බැරුව මොකද්ද මගේ ඇත්තම ප්‍රථමාදරේ සමහර වෙලාවට ඔයාගේ ප්‍රථමාදරේ දැන් වාගව ඉන්නවෙන්නත් පුළුවන් තව සමහරෙක්ගේ ප්‍රථමාදරේ මේ වෙදි සදහටම ඔයා දාලා ගිහින් වෙන පුළුවන් ඒක කොහොමද ඔබට මට අපි හැමෝටම ආදරණීය වෙච්ච ප්‍රථමාදරයක් තියෙන බව නම් සත්‍යයක් ඒ සත්‍ය කුමක්ද කියලා මං ඔයාලට මේ විදිහට පැහැදිලි කරන්න ඒ කියන්නේ ප්‍රථමාදරේ පිළිබඳව මං ඔයාලට මතක් කරන්න මගේ ප්‍රථමාදරේ ගැන ඔයාලට කිව්වොත් මට ඒක දැනුනේ මෙන්න මේ විදිහට මට මතකයි මං පාවෙලා වගේ ඇවිත් එක තැනක නතර වුණා එදා තමයි මට මගේ ප්‍රථමාදරේ මුණ ගැහුණේ ඒ ආදරය දිහා බලන්න මට හැකියාවක් තිබුණේ නැහැ ඒ දින සති මාස ගත වෙද්දී මට මගේ ප්‍රථමාදරේ දැනෙන්න ගත්තා එයා මාව බලාගත්ත විදිය එයා මාව ආරක්ෂා කරපු විදිය මාව පෝෂණය කරන්න යාගත් උත්සාහය මට දැනෙන්න ගත්තේ මගේ හදවත එයාගේ හදවතේ රිද්මයට සමානව ගැහෙන විදියටම ඒ වගේම එයා මට වැටෙන්න දුන්නේ නැහැ මට ලෙඩ වෙන්න දුන්නේ නැහැ එයාගේ හදගස්ම මගේ හදගස්මට සමාන වුණා හැම වෙලෙම එයා මගේ ළඟින්ම හිටියා හරියට ඔයාගේ ප්‍රථමාදරේ වගේ ඒ වගේම මට කිසිම අඩුවක් කරන්න යයි ඉඳ තිබෙන්නේ නැහැ කිසිම අඩුවක් දැනෙන්න ඉඳ තිබෙන්නේ නැහැ එක දවසක් මට මතකයි එයා මන් දිහා බලලා ඇස්වල කඳුළු පුරවගෙන හිනා වෙවි ඇඬුවා එදා නම් මට ඇඬුණා ඊට පස්සේ ආ මාව උතුරු කරගෙන මාව උණුසුම් කළා එයා ඒ ලයි උණුසුම මං ආදරෙන් වළඳගත්ත ඒ උණුසුම සහ ඒ සෙනෙහස මගේ ආත්මයටම බැඳුනේ එදා ඉඳලා අදත් මට ඒ උණුසුමට තුරුලෙන්න තියෙන ආශාව අනන්තයි අප්‍රමාණ එතන ඒ උණුසුම ඒ ලයි උණුසුමේ දැනෙන සතුට සනසුම කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ මට ලැබුණු මගේ ප්‍රථම ආදර්ශය. මං හිතනවා මට ලැබුණු විදිහටම වෙනසක් අඩුවක් නැතුව ඔයාගේ ප්‍රථම ආදරෙත් ඔයාට ලැබෙන්න ඇති. මට හා සමානව නෙවෙයි සමහර විදිහටත් වැඩියෙන් වෙන්න ඇති. මං එහෙම කියද්දී ඔයා තවදුරටත් කල්පනා කරන්න ඇති. ඔයාගේ ප්‍රථම ආදරේ කවුද මොකද්ද කියලා. හොඳයි. තවත් මොකටද වෙලාව ගන්න මං වලට කියන්නම් මගේ ප්‍රථමාදරේ කවුද කියලා මගේ ප්‍රථමාදරේ මට කවදාවත් අමතක නොවෙන්නේ නැයි කියලා ඒ වගේම ඒ ප්‍රථමාදරේට මගේ හදවතේ අමරණීය ඉඩක් දීලා තියෙනවා ඇයිද කියලා ඒ වෙන කවුරුත් නිසා නෙවෙයි මිනිහෙක් විදිහට මට මේ ලෝකේ ජීවත් වෙන්න කියලා තුන ඒ වගේ මිනිහෙක් විදිහට මාව මේ ලෝකෙට අතපය හතර ඇතිව කිසිදු අඩුවක් නැතිව දායාද කරපු මගේ ආදරණීය අම්මා තමයි මගේ ප්‍රථම ආදරය මං හිතනවා ඔබේ ප්‍රථම ආදරයත් ඔබේ ආදරණීය අම්මා වෙන්නට
අතුරෙන් ඒ දියරෙන් මුවදෝවා දිව මතුරක් වන් නැලැවිලි කීයෙන් මතකයි මා නැලැවුවා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පණදී මා දැඩි කළ අම්මා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු පුතු වන දවසේ රාහුල කුමරුන් සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේමි සුලැඟිල්ලේ තුරුලටගෙන අත්පාහැඩ ගස්වා නිදිගන්වා යහන් ගැවේ සිහිනෙන්ගේ සුවඳක් මෙන් සිහිවේ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සිනහස ලබැඳි ගෙන දී දිවියට නව පන ලැබදී මා දැඩි කළ අම්මා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු මතු පුදු වන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා අදමින් මම මුලින්ම ප්‍රථමාදරයෙන් කවුද කියලා ඔගලගෙන් අහද්දී ඔගලන් කල්පනා කරන්න තිය ඔබේ ප්‍රථමාදරයෙන් කවුරු කියලා කාටද මගේ ප්‍රථමාදරය ලැබුණේ කියලා මම දැක්ක සමහරුන්ගේ මූණ ඇඹරෙන තව සමහරු සතුටින් ඉපිලෙනවා තවත් සමහරු හිතාගන්නවරු කල්පනා කරනවා සමහරලාට සතුටින් නා වුණාය මුණ හකුලවා ගත්තාය ඒගොල්ලන්ගේ පාසල ප්‍රේමය එහෙම නැත්නම් පාසලේ පෙම්වත පෙම්වතිය තමයි මගේ ප්‍රථම ආදරය කියලා හිතලා තමයි ඒ විදිහට එයාගේ මුණේ සතුටින් නැත්නම් දුකින් පිරෙන්ට ඇත්තේ කියලා මං හිතනවා ඒ වුණාට සැබෑවේ ඇත්තටම බැලුවොත් අපේ ප්‍රථම ආදරේ අපි හිතන් හිටිය අපේ පාසල් ආදරේ නෙවෙයි පාසල් පින්වතා නෙවෙයි පාසල් පින්වතිය නෙවෙයි ඒ වගේම තමයි ඒ ප්‍රථම ආදරයට දෙවෙනි ආදරයක් මට හම්බුණා තව ඒ වෙන කවුරුත් නෙවෙයි මගේ ජීවිතේ සුවපත් කරන්නට මගේ ජීවිතේ මේ තරම් ශක්තිමත් කරන්නට දෙපයි නැගිටලා මිනිහෙක් විදියට සමාජයට ඉදිරිපත් වෙලා සමාජයේ ජීවත් වීම මාව පෝෂණය කළේ මගේ දෙවන ආදරේ මං වෙනුවෙන් මහ පොළොව එක්ක පොරබදින මගේ අතපය ශක්තිමත් කරමින් ඔහුගේ අතපය වාරු නැති වෙනකන් වැඩ කරන මහ පොළොව එක්ක ඔට්ටු වෙමින් දහඩිය බිඳු හෙලමින් මා වෙනුවෙන් වෙහෙස වෙලා මාව ආදරයෙන් ආරක්ෂා කරලා මේ තරම් දුර මාව රැක බලාගත්තේ මගේ ආදරණීය පියා ඒ තමයි මගේ ප්‍රථම ආදරේ නොදෙවිනි ඊගාව ආදරය ඒ ආදරයන් දෙක මගේ ජීවිතේ සදා අමරණීය අන්දරයයි
සත්මන් කරනා අම්පත්හි දුලේතියයි මට කෙතිහිලයි ගහවැලි මලයි මට අම්පත්හි අන්දරයයි වැවුතාවල්ලේ සත්මන් කරනා අම්පත්හි දුලේතියයි මට කෙතිහිලයි ගහවැලි මලයි මට අම්පත්හි වැසිගිනිනා වලා කුලීඩා බිඳු තවරා මහ පොළොවට මා වැසිගිනිනා දිවි ගමනේම කඳු මුදුනේඳ පිතුසෙනෙහි කඳු ලැලි සලනා අන්දරයයි සත්මන් කරනා අම්පත්හි දුලේදියයි මට කෙතිනිලයි ගහවැලි මලයි මට අම්පත්හි කැකුළුමුවට පලවැල නිලුවා තුරුහිස මුදුනේ මල් පලඳා කැකුළුමුවට පලවැල නිලුවා දීතනු මං බැඳ සත්කුළු පව් බිඳ සිදාදියට පෙන මං තැනුවා අන්දරයයි වැවුතාවල්ලේ සක්මන් කරනා අම්පත්හි දුලේදියයි මට කෙතිනිලයි ගහවැලි මලයි මට අම්පත්හි ඔය විදිහට තමයි මේ ආදරණීයන් පිළිබඳව කලා නිර්මාණ ලියවිලා තියෙන්නේ ඔවුන් තුළ තිබූ අසීමිත ධාරක ස්නේහය සහ ප්‍රේමය දූ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ කැපකිරීම පිළිබඳ තමයි මේ සියලු කලාකෘති නිර්මාණය වසර 2500ක් විතර පැරණි අපේ සිංහල භාෂාව ඉතාම රසවත් හරවත් භාෂාවක් සිංහල භාෂාවෙන් අපිට පුළුවන් දරුණේ අපේ හැඟීම් මිනිසුන්ගේ හදවතට දැනෙන ආදරය ප්‍රකාශ කරා හැඟීම් දනවන දේ ප්‍රකාශ කරා හැබැයි වෙනත් භාෂාවලින් එහෙම නැහැ සමහර භාෂා තියෙනවා සංගීතමය භාෂා විශේෂයෙන් හින්දි වගේ භාෂා ඒවත් හදවත කතා කරන භාෂාවක් හැබැයි මෙන්න මේ ප්‍රේමණීය හැඟීම නැත්තම් මේ සම්බන්ධතාවයේ මෙන්න මෙහෙම කියන එකයි අපි කියන එකයි අතර වෙනස බලන්න ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත් මෙන්න මේ වෙනස I love you mother I love you father ඒක සිංහල තේරුම් වෙන්නේ මම ඔබට ආදරෙයි අනේ මම ඔබට ආදරෙයි තාත්තේ හැබැයි අපි ඔක ප්‍රකාශ කරන්න මෙන්න මෙහෙමයි I love you father කියන එක අපි කියනවා මං ආදරෙයි අපච්චි I love you mother කියන එක
මං ආදරේ අම්මේ කියලා අපි කියනවා. ඉංග්‍රීසි භාෂාවේ ඔබ කියලා පාවිච්චි කරන you කියන වචනට අපි සිංහලෙන් ඔබ ඒක අපි සිංහලෙන්ම කිව්වොත් මං ඔබට ආදරේ අම්මේ කියන දෙයට වඩා මං ආදරේ අම්මේ කියන එකේ හැඟීමක් හදවතට දැනීමක් තියෙනවා. ඒ විදිහට සිංහලෙන් ලියවුණු බොහෝ නිර්මාණ සාහිත්‍ය නිර්මාණ තියෙනවා. අපිට මේ සදා අමරණීය වූ ප්‍රේමය ආදරය පිළිබඳ ලියවුණු. එතකොට මේ කලා නිර්මාණ සමහර විට කවියක් ඒ වගේම නිසඳසක් එහෙම නැත්නම් ගීතයක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි නවකතාවක් නාට්‍යයක් වෙන්න පුළුවන්. ඒ සියලු දේ වලින් අපිට පුළුවන් අපේ දැනීම් හැඟීම් තවත් ප්‍රජාවකට ප්‍රකාශ කරන්න. මේ නිර්මාණ භූමියක තියෙන මිනිස් හැඟීම් ඉතින් මේ කලා නිර්මාණ රස විඳිනවා කියන්නේ ඒ හැඟීම් එක්ක අපි කරන ගනුදෙනු. හැබැයි සමහර නිර්මාණ තියෙනවා උත්තම ගණයේ නිර්මාණ ඒවා හොඳ නිර්මාණ. ඒ වගේම තියෙනවා අදම ගණයේ නිර්මාණ ඒවා නම් අපි දකින්නේ හොඳ නැති නැත්තම් නොහොඳ අගුණ නිර්මාණ. ඒ අතරින් අපි හරියට තේරුම් බේරුම්ගෙන අපි කියවන්න අපි ආස්වාදය කරන්න අපි රස විඳින්න ඕනි වෙන්නේ අපේ ජීවිතේට අපේ හදවතට දැනෙන උත්තම ගණයේ නිර්මාණ පමණයි. අනිත් ඒවා ඔහේ ඇහෙනවා ඇහුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒවා හිතේ ධාරණය කරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන එක නම් වැරදි කියලායි මම හිතන්නේ. හරිදී තේරුම් අරගෙන හරි විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් සමාජය අපිට ආදරය කරනවට නෝ. ඒ වගේම එක් ප්‍රකට විදෙස් ප්‍රාචීනක මෙන්න මෙහෙම කියලා කියනවා. ආර්ට් ඉස් ලොง ලයිෆ් ඉස් ෂෝට්. ඒ කියන්නේ කලාව බොහොම දිගුයි ජීවිතය බොහොම කෙටි. ඉතින් අපි මුලින් කතා කරගෙන හිටියේ දෙමව්පියන් හා දරුවන් අතර ඇති මානව සම්බන්ධතාව. මේ මානව සම්බන්ධතාවේ ආසියාවේ ප්‍රබල මානව සම්බන්ධතාවයක්. එහෙනම් මං කියුවේ යුරෝප රටවල බහුතරයක් දෙමව්පියෝ වැඩිමහල් වියට පැමිණාට පස්සේ ඒගොල්ලන්ගේ දරුවෝ ඒගොල්ලන්ව වැඩිහිටි නිවාසවලට ගෙන දානවා රැක බලාගන්න. ඉතාම ආදරෙන් රැක බලාගෙන ඉන්නේ. හැබැයි වාසනාවකට ආසියානු කරේ අපේ රටවල විශේෂයෙන් අපේ රටේ 90% විතර දෙමව්පියෝ වැඩිමහල් වුණාට පස්සේ තමන්ගේ දරුවන්ගේ නිවෙස්වල තමයි තියාගෙන ඔවුන්ට පුද සත්කාර කරමින් කෘතගුණ දක්වමින් ආදරයෙන් රැක බලා ගන්නවා ඔවුන් මේ ජීවිතෙන් සමුගන්න. ඒ තරම් හදවතට දැනෙන ආදරයක් ඔවුන් දුන්න නිසා තමයි දෙමව්පියන්ව බලා ගන්න දරුවන්ගේ හිත්වලම අපේ හිත්වලත් අපේ ආදරණීය අම්මා අප්පච්චි ගැන තියෙන ඒ වගේ ආදරණීය හැඟීම්. ඔවුන්ට ලෙඩක් දුකක් වුණාම ඔබ මම පමණක් නෙවෙයි මේ සභාවේ ඉන්න හැමෝම වෙහෙසෙන්නේ තමන්ට ලෙඩක් වුණා වගේ. ඒ නිසා තමයි මම කිව්වේ ආසියාව තමයි මේ මානව සම්බන්ධතා මානව බැඳීම තවදුරටත් වැඩි වශයෙන් රඳා පවතින්නේ. අපේ ප්‍රදේශේ නම් තාම වැඩිහිටි නිවාසයක් වාසනාවකට වගේ ඉදි කරලා නැහැ. මං හිතනවා ඔබේ ප්‍රදේශයේ එහෙම නිවාසයක් නැතුව ඇති කියලා. මොකද අපි තාම කෙලෙහි ගුණ නොදත් මිනිසුන් ගණයට වැටිලා නැහැ. අපිට තාම මතකයි අපේ අම්මා අප්පච්චි මහන්සි වෙලා අපි ආදරෙන් හදාගත්ත මගෙත් එක්ක එකතු වෙනවා කියලා මං දන්නවා ඔයගොල්ලෝ. එහෙම නේද? ඉතින් මිනිස්සයා මිනිස්සයා අතර ඇතිවන සම්බන්ධතාවය තමයි මානව සම්බන්ධතාවය කියන්නේ. ඒ මානව සම්බන්ධතාව අතරනොත් ප්‍රබලම මානව සම්බන්ධතාවය තමයි දෙමව්පියන් හා දරුවන් අතර ඇතිවන මානව සම්බන්ධතාවය. ඒකට හොඳම උදාහරණයක් තමයි අපේ රටේ ප්‍රවීණ ප්‍රකට කලාකරුවෙකු වුණු එදිරිවීර සරච්චන්ද්‍ර ශූරින් අතර නිර්මාණය වුණු සිංහබාහු නාට්‍ය. මම හිතන්නේ බොහෝ දෙනෙක් ඒ කියවලා ඇති. ඒ නරඹලත් ඇති පාසල් දරුවෝ විදිහට ඔබට අවශ්‍ය වෙලා අවශ්‍ය විටක භාවිත කරන්න පුළුවන් දෙයක් තමයි පුළුවන් නාට්‍යයක් තමයි මේ සිංහබාහු නාට්‍ය. සිංහබාහු නාට්‍යයේ මෙන්න මේ වගේ කියවෙනවා. හැබැයි ඒ කරුණ කියනට කලින් මම ඔබට පැහැදිලි කරන්නම්. සිංහබාහු නාට්‍යයේ මේ ධාරක ස්නේහය ඇත්තම් දෙමව්පියන් සහ දරුවන් අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව ලියන්න උත්සාහ දරන්නේ ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ දියණියන් දෙදෙනා එයාව දාලා යන්න ගියාට පස්සේ. එයාගේ හිතේ දැනුණු ශෝකී හැඟීම ඔහු ප්‍රකාශ කරන්නේ සිංහබාහු නාට්‍යයේදී. ඒ නාට්‍යයේ කොටසක මෙන්න මෙහෙම හුලිනවා. පුතුසෙනේ මස්නහර හමසිඳ ඇට සොයා ගොස් ඇට තුලට වැද ඇට මිදුළු තුල රඳා සිට දුක් දේ නිබන්දේ. සරච්චන්ද්‍ර ශූරින් මේ විදිහට ලියන්න උපයෝගී කරගත්තේ අතීත කතාවක්. ඒ අතීත කතාව තමයි
බුදුරජාණන් වහන්සේ අපේ ආගමේ ශාස්ත්‍රවරයා නායකතුමා උන්වහන්සේ මුල්වරට කිඹුල්වත් පුරට සම්බුද්ධත්වයෙන් පස්සේ වඩින වෙලාවේ බොහෝ දේවල් සිද්ධ වුණා. ඒ ගමනේ තමයි සිද්ධ වුනේ රාහුල කුමාරයන් දායාද ඉල්ලගෙන ආ වෙලාවේ රාහුල කුමාරයා පැවිදි කරනවා රාහුල හිමියන් විදිහට. ඒ වගේ තවත් විශේෂ සිදුවීම් බොහෝමයක් සිද්ධ වුණා මේ කිඹුල්වත් වැඩමීමත් එක්ක. එදා බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩපු වෙලාවේ හිතවතුනි දරුවනේ සුද්දෝදන රජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. ඒ පාළියෙන් ප්‍රකාශ කරලා තිනවා මෙන්න මේ විදිහට. පුත්‍ර ප්‍රේමං බන්තෝ චවින් චින්දති. ඒක සිංහලින් කියුවොත් පුත්‍ර ප්‍රේමය සිවිය සිඳි චවින් චිත්වා චම්මං සිඳති. සිවිය සිඳ හම තුනට වැඩි චම්මං චිත්වා මන්සං සිඳති. හම සිඳ මසට වැඩි මන්සං සිඳා මන්සං චිත්වා නහරං චින්දති. මස් සිඳ නහර සිඳි නහරං චිත්වා නච්ච චිත්‍ය බච්ච චිත්තන්ති. ඒ කියන්නේ නහර සිඳ ඇට තුනට වැඳ ඇට මිදුළු තුල බඳා පවති. මේ පාළි දෙසම තමයි සරච්චන්ද්‍ර සූරීන් තමන්ගේ මේ නිර්මාණයට එකතු කරගන්නේ සිංහල භාෂාවෙන් අපිට තේරෙන විදිහට සටහන් කරනවා. තමන්ගේ හිත තුල දරුවන් කෙරෙහි ඇතිවන ආදරය ප්‍රේමය ප්‍රකාශ කරන් තමයි එතුමා මේ වචන ටික උපයෝග කරගත්තේ. ඇට තුලට වැද ඇට මිදුළු තුල රඳා පවති දුක් දේ නිබන්ධ කවදාවත් ඉවර නොවන නිමාන වෙන දුකක් තමයි මේ වෙන්වීමේ තියෙන බව එතුමා සඳහන් කළා. ඒ වගේම තමයි මේ හා සමාන ප්‍රේමයක් ලැබඳියාවක් අපේ දෙමව්පියන් තුල නැද්ද? සරච්චන්ද්‍ර ශූරීන්ට දැනුණු වේදනාව අපේ ආදරණීය අම්මට අප්පච්චට දැනෙන්නේ නැද්ද? දැනෙනව පුතේ. ඔබ ඔබේ අම්මට අප්පච්චට වේදනාවක් දෙන හැම වෙලාවෙම ඔබ කෙරෙහි ඇති ස්නේහයෙන් ඒ වේදනාව හිත තුල රඳවගෙන සමහරට ආදරෙන් ඔබට සලකනවා වෙනට පුළුවන්. නමුත් ඔවුන්ගේ හදේ තියෙන වේදනාව අනන්තයි අප්‍රමාණයි. මොකද මම එහෙම කියන්නේ මේ මානව සම්බන්ධතාවය අපටත් පොදුයි. අපේ අම්මා අප්පච්චි අපට දක්වන ආදරයත් මගේ අම්මා මගේ අප්පච්චි ඔයාගේ අම්මා ඔයාගේ අප්පච්චි ඔයාට දක්වන ආදරයත් සමානයි. අපිට මොන බාධක කම්කටොළු ආවත් අපේ අම්මයි අප්පච්චි අපිව පිටමං කරන්න අපිව එළවන්න උත්සාහ කරන්නේ නැහැ. අපි වැටෙන හැම වෙලාවෙම අපිට අත දෙනවා නැගිටින්න. අපිට නැති බැරි හැම මොහොතකම පිටට ඉන්නේ අම්මයි අප්පච්චි විතරයි. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතේ ජයගන්න හරිම උපදෙස් ටික දෙන්නේ මුලින්ම අපි අම්මයි අප්පච්චි. අපේ ජීවිතේ අපි උසස් වෙනවා දකින්න ඒ දැකලා සතුටු වෙන්නේ අපේ අම්මයි අප්පච්චි. ඒ වගේම අපිව ආරක්ෂා කරන්න ඔවුන් දරන උත්සාහය මිල කරන්න බෑ. ඒක අමිලයි අප්‍රමාණයි. මං මුලින් අහපු වෙලේ ඔගලන් ප්‍රථම ප්‍රේමයේ කවුද කියලා හිතපු පාසල් පෙම්වතියවත් පාසල් පෙම්වතාවත් නෙවෙයි ඔබේ ප්‍රථම ආදරේ කියලා ඔගලන්ට දැන් තේරෙනවද කියලා මං හිතනවා. ඒ මොකද සමහරලාට ඔයාට නින්දාවක් අපහසක් වෙච්ච වෙලාවට ඔයාගේ පෙම්වතා පෙම්වතිය ඔයාව දාලා යන්නේ. ඒ වගේම ඔයාට බැනවදින්න දාලා යන්න උත්සාහ කරන්න. ඔයාගේ උත්සාහය නිසා සමහරට ඔයා ළඟ තාම ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි ඔයා වැටුන වෙලාවට ඔයාට නිඳ අපහසක් වෙලාවට කවදාවත් ඔයාව දාලා යන්න දෙන්නේ තමයි ඔයාගේ අම්මයි ඔයාගේ අප්පච්චි. ඒකට හොඳ උදාහරණ තියෙනවා. පාසල් ප්‍රේමිය ප්‍රථම ප්‍රේමයේ නොවෙන්න හේතු රාශියක් තියෙනවා. ඔබට මතක නම් සියඹලාණ්ඩුව මහවිද්‍යාලයේ ගුරුතුමියක් මහවිද්‍යාලයේ භූමියේදීම වෙඩිතියල මරලා දානවා. ඒ වෙඩිතියල මරලා දාන්නේ වෙන කවුරුවත් නෙවෙයි. එයාගේ ආදරණීය පෙම්වතා. ප්‍රේමය ප්‍රතික්ෂේප කරන නිසා තමයි ඒ තරම් වේදනාවක් ඇයට දීලා ඒ ජීවිතේ පිටමං කරා. හැබැයි ඇයට වෙඩි තියලා ඔහුත් වෙඩි තියාගෙන මැරෙනවා. ඒ ප්‍රේමයේ විරහව විඳ ගන්න බැරි නිසා. හැබැයි ඔහු බුද්ධිමතෙක් වුණා නම් ඔහු ආයුධය අතට ගන්නේ නැහැ. ඔහුට තිබුණා ප්‍රේමයේ වියෝ ප්‍රේමයේ වෙන්වීම පිළිබඳව කෙටි වචන කිහිපයක් ගීතයක් කවියක් නවකතාවක් කෙටි කතාවක් නැත්නම් පොතක් වගේ දෙයක් ලියන්න. එහෙම තමයි බොහෝ මිනිස්සු තමන්ගේ වේදනාව දුක තුනී කරගන්නේ. ඒ රසවින්දනයක් තියෙන මිනිස්සු ඒ විදිහට දුක තුනී කරගත්තට රසඥතාවයක් කලාවක් සාහිත්‍යයක් රසවින්දින නොදන්න කෙනෙක් කවදාවත්
ඒ වගේ දෙයකට පෙළඹෙන්නේ නැහැ. ඔවුන් පෙළඹෙන්නේ ෂණික තීරණ විශේෂයෙන් ඔවුන් කල්පනා කරන්නේ මරණයෙන් පස්සේ මේක ඉවරයි කියලා. ඒ නිසා තමයි අපේ මේ උත්සාහය දරුවනි. ඔබ රසවින්දනයක් තියෙන කලාව සාහිත්‍යයට ආදරය කරන ඒ කලාව සාහිත්‍ය ගීතය නවකතාව කෙටි කතාව නාට්‍ය රස විඳින්න පුළුවන් මිනිසුන් පිරිසක් බවට පත් කරන්න තමයි අපේ මේ ප්‍රයත්නය. ඒ කොහොම වුණත් අපිට ඕනම දුකක් ඒ විදිහට බෙදා ගන්න අපේ දෙමව්පියෝ අපි ළඟ ඉන්නවා කියන එක අපේ දුක සැප දෙකටම පොදු කාරණාවක්. අපේ දුකේදී අපේ සැපේදී අපි ළඟ ඉන්නේ අපේ ආදරණීය අම්මයි අප්පච්චි විතරයි. ඒක ඔයාට මට දෙන්නටම පොදුයි. එහෙම කියනකොට මට මතක් වෙනවා නීතිඥ රම්බණ්ඩා සෙනවිරත්නයන් කියන ගීයපද රචන ශිල්පියා ලියපු ගුණදාස කපුගේ ශූරින් ගායනා කරන ගීතය. අපි දැන් සූදානම්. ඒ ගීතයේ රස විඳින්නට ඒ ගීතයේ රස විඳින අනතුරු මම ඕගලන්ට විග්‍රහ කරන්නම්. ඒ ගීතේ අපිට දැනෙන අරුතද ඒ ගීතයේ අභ්‍යන්තර අරුත කියලා. එහෙමනම් මේ සූදානම් ගීතය අහන්න මේ දවසක් पहले नती ने अकाल महावै वसंसा तुरुले अंगागे नमा ओब तिमुना हम्मे पायन तुरु इति पियवर इतिया ओब हम දවසක් පැල නැති හේනට ගිය වෙලාවේ අකාලයට වහින මොරසූර්ණ වැස්සක් වහිනවා. ඒ වැස්සෙන් අපිව තෙමෙන්න නොදී අම්මා අපිව තුරුල් කරගෙන ආරක්ෂා කරගන්නේ මේ පැල නැති හේන. පැල කියන්නේ අවැසි වලට මුවා වෙලා ආරක්ෂා වෙලා හේන රකින්න ඉන්න තිබුණු තැන තමයි පැල. නමුත් මේ පැලක් නැති හේනට ගියලා වහින අනෝරා වැස්සෙන් අපිව ආරක්ෂා කරන්න අම්මට වෙන කිසි දෙයක් කරන්න නැහැ. අපිව තුරුල් කරන් තෙමෙන්න නොදී ආරක්ෂා කරන එකයි අම්මට කරන්න තියෙන දේ. එතකොට මේ රචකයා මේ දවසක් පැල නැති හේන කියලා ලියන්නේ දුවේ පුතේ ඇත්තටම පැලක් නැති හේනක් ගැන නෙවෙයි. හේන කියන එක පිළිබඳව බඩල් කුමරේ ඔබට මොන්රාගල ඔබට මම විග්‍රහ කරන්න ඕනේ. ඔබ දන්නවා හේනක් කියන්නේ මොකද්ද කියන්නේ. ඉතින් මේ රචකයා මේ පැල නැති හේන කියලා කියන්නේ ඇත්තටම පැල නැති හේනක්ද නෑ පුතේ දුවේ. පැල නැති හේන කියන්නේ ආරක්ෂාව නැති ගෙදර. ආරක්ෂාවක් නැහැ කියන්නේ අප්පච්චි නැති ගෙදර තමයි පැල නැති හේන විදිහට මේ රචකයා විග්‍රහ කළ තියෙන්නේ. අප්පච්චි නැති ගෙදර අවැසි වලට
වහලේ සකස් කරගන්න වැස්සෙන් තෙමෙනකොට පොල්ලත් අයින් කරලා ආයේ පොල්ලත් තියන් උළු කැටේ මාරු කරගන්න පිරිමික් නැති වුණාම අපිට ආරක්ෂාවක් නැහැ. එතන සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් ආරක්ෂාවක් නැහැ. පියා නැති ගෙදර. ඉතින් ඒ ගැන තමයි මුලින් මේ විදිහට කියන්නේ දවසක් පෙරණදී හේනේ අකාල මහල වෙස. මොනවාද මේ වහින වැස්ස? ආර්ථික කඩා හැල වැස්ස, සමාජයෙන් එල්ල වෙන නොයෙක් අපහාස උපහාස වැස්ස. ඒ සීල් වැස්සෙන් ආරක්ෂා කරන්න අම්මා අපි උතුරු කරගෙන බලන් හිටියා. ඒ අම්මට තිබුණා උනම් තමන්ගේ පළමු ස්වාමියා මිය ගියාට පස්සේ වෙනත් කෙනෙක් ගෙදරට ගිනිලා මේ සීල් ආරක්ෂාව සම්පාදනය කරන්න. නමුත් අය හිටි පියවර හිටියා නුඹාන්නේ එකම අරමුණට පිහිටගෙන අපිව පෝෂණය කරා. ඊට පස්සේ මේ රචකයා සටහන් කරනවා ආයත වෙනවා දෙවෙනි වැස්සට. ඒ දෙවෙනි වැස්ස වහින්නේ නුවර වීදී යට කරගෙන නින්දා වැහි වැගිරුණදා බිරිඳකගේ සෙනෙහ ගියා යෝධ ඇලේ නිමි. බිරිඳ කියන්නේ අම්මට පස්සේ අපිට හම්බෙන කෙනෙක්. මේ බිරිඳ අපිට කොච්චර ආදරේ කියලා අපි ආරක්ෂා කරන අපි ළඟ හිටියත් යම් යම් සුළු සුළු වැරදි වලදී අපි ළඟ හිටියට අපිට එන සමාජයෙන් ගැරහුණු සමාජයේ අපිව හෙලා දැකිය ඒ වගේම අපහාස වගේ අවස්ථා වලදී මේ බිරිඳගේ තියෙන සෙනෙහස යෝදැලේ නැම්ම වගේ නැති වෙලා යනවා කියන එක කියන්නේ. යෝදැල කියන්නේ ඔබ දන්නවා දාදුසෙන් රයිතුමාගේ කාලේ දාදුසෙන් රයිතුමා විසින් ඉදි කරපු තවත් සුවිශේෂී නිර්මාණයක් යෝදැල අපි හඳුනන ජයගංග කියලා. ඉතින් ඔගොල්ලන් යෝදැල ජයගංග කියන එක පිළිබඳව දන්නවා මං හිතනවා අසා ඇති කියලා ඔබේ අසල නැත්තම් ඔයගොල්ලන් පාසලේ ගුරුවරුන්ගෙන් අහලා දැනගන්න පුළුවන් ඒ පිළිබඳව වැඩි විස්තර. මේ කලාවව හා තිසාවව යාකරමින් ඉදි කරපු යෝදැල 70ක්ම 51ක් දිගයි දරුවෝ. මේ 70ක්ම 51ක් දිග යෝදැලේ බැස්ම 70ක්මට අඟලයි. හරියට වතුර බහිනව පේන්නේ නැහැ. එකදෙන රැඳී තියෙනවා වගේ තමයි. පෙනී නොපෙනී තමයි මේ බැස්ම තියෙන්නේ. ඒ වගේ තමයි අපිට නිඳා අපහස ගැරහුම් ආපු වෙලාවට බිරිඳගේ සෙනෙහස පෙනී නොපෙනී හෙමින් හෙමින් ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හැබැයි අපේ අම්මගේ සෙනෙහස කවදාවත් ඒ වගේ වෙලාවක අඩුනේ නැහැ කියලා රචකයා කියනවා. ඒකට මේ රචකයා මෙන්න මෙහෙම කියනවා. අවසානයේ උතෙමෙනවා තවත් එක් වැස්සකට. ඒ වැස්ස වහින්නේ මේ නෙවෙයි කොළඹට. පුතේ දුවේ කොළඹ හස හරි වෙනස්. කොළඹ පරිසරයත් හරි වෙනස්. ඒක ඔයාට මට දෙන්නටම දුරයි. කොළඹ සංස්කෘතිය අපිට පුරුදු නැහැ. කොළඹ මිනිස්සුන්ගේ කෑම, කොළඹ මිනිස්සුන්ගේ හැසිරීම අපට පුරුදු නැහැ. ඒ නුහුරුණු පුරුදු පරිසරයට යන රචකයාට මේ කොළඹ තෙමෙන වැස්සට තෙමෙන්න සිද්ධ වෙනවා. කොළඹ වැස්සට තෙමුණාට තෙමිලා තෙමිලා හෙම්බත් වුණ කෙනා ගමෙන් ගෙනාපු සේරම විය පැහැදම් කරලා කොළඹින් කිසි දෙයක් උපයා ගන්න නැතුව ඔහු උපයාගත් එකම දේ තමයි ඔටුන්න ලෙස සඳහන් වෙන. ඒ ඔටුන්න ලෙස සඳහන් වෙන්නේ නම්බුව සහ ස්ථානාන්තරය. මේ නම්බුව තානාන්තරය කෙසේ වෙතත් ඒ සියල්ල වැඩක් නැහැ. ඒවා පස්සෙක දාලා ඔහු අහනවා ඔටුන්න බිම දාදිව ගින එන්නද එක පිම්මේ මං එනතුරු ඉඳි කඩ ළඟ ඉන්නවාද අම්මේ? මං එනතුරු ඉඳි කඩ ළඟ ඉන්නවාද අම්මේ කියලා අහනවා. අද ඕගොල්ලන්ගේ ප්‍රදේශ විතරක් නෙවෙයි මගේ ප්‍රදේශෙත් බොහෝ දෙනෙක් පාසල් අධ්‍යාපනයේ මග නවත්තලා රස්සාවට ආදරෙන් දුරකතනයක් ගන්න, යතුරුපැදියක් ගන්න, ඒ වගේම ජණ්ඩි පහට අඳලා හැන්ඩියෙක් වගේ ඉඳ ආශාවෙන් අධ්‍යාපනය හරියට නොලබ කොළඹ යනවා රැකියාව අපිට නුහුරුදු නොපුරුදු පරිසරයක රැකියාව කරන බොහෝ දෙනෙක්ගේ අන්තිම ඉරණම ඔය විදිය තමයි. කොළඹ අහස මට පුරු නෑ අම්මේ. ඒ නිසා මං ආපහු ගමට එනවා. හැබැයි කොළඹ යන ගොඩක් පිරිමියයි ගෑනු අය ભેදයෙන් තොරව එන්නේ අසරණ වෙලා. එක්කෝ අතේ මුදල් නැති වෙලා, නැත්නම් උන් හිටි තැන් නැති වෙලා, සමහර විට මුළු ජීවිතෙම නැති නාස්ති වෙලා විනාශ වෙනවා. නුහුරු පරිසරයට ගියාම වෙන දේ තමයි රචකයා එදා දැක්කේ. ඒ විදියට අන්තිමට උට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි මගේ අම්මා ගෙදර ඉඳලා. ඒ නිසා මං එනතුරු ඉඳි කඩ ළඟ ඉන්නවාද අම්මේ කියලා රචකයා අහනවා. හැබැයි නීතිඥ රම්බණ්ඩා සෙනරත්න ශූරීන් ඔය කතාව ඔය විදිහට ලියාගෙන යද්දී ඔහු මං හිතන්නේ මෙන්න මේ මා කියන පැදිපෙළත් උපයෝගයට ගන්න ඇති ඔහුගේ අත්දැකීම මේ විදිහට ලියන්න. මේක ලියලා තියෙන්නේ මහගම්සේකර ශූරීන්.
ඔබ දන්නවා අපේ රටේ හිටපු තවත් සුවිශේෂී වැදගත් අනූපමේය මෙහෙයක් ඉෂ්ට කරපු කලාකරුවෙක් නිර්මාණ ශිල්පියෙක් තමයි මහගම සේකර ශූරේ. ඔහු ලියනවා මෙන්න මෙහෙම. සිතාදියට එන්නට මට බුද්ධිය නුඹ තමයි එදා පාර කියා දුන්නේ. ගමින උරුම වූ වස්තුව පොදියක් බැඳ කර තියාන උඹේ බහට රැවටිලයි සිතාදියට ආවි. ඒ එනකොටගෙන ආදය වියපැහැදම් කළා මිසක මෙහිදී අලුතින් ඉපයූ කිසිම දෙයක් නැත්තේ හිස බර කළ පුනම්බුව විතරයි මට ඇත්තේ. අම්මේ මට ගමට එන්න පාර කියා පන්නේ. මේක කියන්නේ ඒ විදිය තමයි. සිතාදියට එන්න අපේ අධ්‍යාපනයේ තමයි මට උපකාරී වුණේ. හැබැයි එනකොට මං ගෙන ආවේ ගමින් අරන් ආවේ වස්තුව. ඒ වස්තුව තමයි අපේ ගමේ හැදියාව, අපේ ගමේ සංස්කෘතිය. අපි ගම්මුණ විදිහට කෙලෙහි ගුණ දන්න ගුණගරුක විදිහට දෙමව්පියන්ට වැඩිහිටියන් සලකන පිරිසක් විදිහටයි අපි කොළඹට යන්නේ. අපි නගරට යන්නේ. හැබැයි ඒ ගෙනාවු හැමදේම වියපැහැදම් කරලා අලුතින් මෙහි ඉපයූ කිසි දෙයක් නැහැ. නම්බුව විතරයි. ඒ නම්බුව පුහු නම්බුව විතරයි කියලා රචකයා කියනවා. අවසානයේ ඌ කියනවා හිස බර කළ පුහුණම්බෝ විතරයි ඒකිනුත් මට වැඩක් නැහැ අම්මේ මට ගමට එන්න පාර කියා පන්නේ. අදත් බොහෝ දෙනෙක්ට වෙන්නේ ඔන්න ඔය දේම තමයි. ඉතින් දුවේ පුතේ සමහර වෙලාවට ජීවිතෙන් පවා වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. හරියට පාර නොදැන ගියොත් ඒකට කියනවා දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේවත් කම. මේ දැනගෙන ගැනීම සඳහා මම මුලින්ම මේ කතාවට ප්‍රවිෂ්ඨුනේ අම්මගේ අපච්චිගේ ආදරේ. අම්මගේ අපච්චිගේ ආදරෙන් පස්සේ ජීවිතේට පාර කියන පාර හදන තැන තමයි පාසල. අපිට නොපෙනෙන බොහෝ දේ පෙනෙන, අපේ දුර දකින, අපේ හැකියාවන් දකින, අපි අනාගතයේ ඉන්න තැන දකින පිරිසක් තමයි පාසලේ. ඒ අපේ ආදරණීය ගුරු දෙමව්පියෝ අපේ අම්මට අපච්චිට හා සමානවම අපිව ආරක්ෂා කරන්න, පෝෂණය කරන්න, අපිට අධ්‍යාපනය ලබා දෙන්න වෙහෙස මහන්සි වෙන්නේ මේ ගුරු බවතුනෝ. අම්මට අප්පච්චිට අපි ආදරේ කොහොමද? ඒ ආදරයට සමාන ආදරයක් අපි ගුරු බවතුන්ට දෙන්න. අපිට නොපෙනෙන බොහෝ දේ ඔවුන්ට පෙනෙනවා. අපි නොදකින අතීතය සහ අපි නොදකින අනාගතය ඔවුන් දකිනවා. අපේ අනාගතයේ අපි සිටිය යුතු තැන තීරණය කරන්න ඔවුන්ට පුළුවන්. ඒ නිසා තමයි බොහෝ වෙලාවට ඔවුන් අපි දිරිමත් කරන්නේ පුතේ මේ දේ කරන්න, පුතේ මේ දේ කරන්නට එපා. ඒ වගේම තමයි සමහර විට ගුටියක් දෙකක් ගහන්නටත් පුළුවන්. ඔයාලට අද ගෙනල්ලා නැති වුණාට මං ගෙන කාලේ කුඩා ගුටි කාපු මිනිහෙක් මම. ඒ ගුටි කෑවේ ඒ ගුටි කාපු එකේ ප්‍රයෝජනය හිතා තමයි අද කකුල් දෙකෙන් කෙලින් හිටගෙන මේ විදිහට හැමෝම ආමන්ත්‍රණය කරන්න මට ශක්තියක් උනේ. ඒ ගුරු බවතුන්ගේ මග පෙන්නුවා. අපේ ජීවිතේ හරියට හැඩගස්වා ගන්න නිවැරදි පාර කියලා දෙන්න ගුරුවරුන්ට පුළුවන්. හැබැයි අද වගේ මානව හිමිකම් යන එදා අපිට අවස්ථාවක් තිබුණේ නැහැ. එහෙම ගියා නම් මට මතක් වෙනවා මෙන්න මේ වගේ තවත් කියමනක්. එදා අපේ ගුරුවරු ගහපු විදිහට මානව හිමිකම් ගියා නම් ඒ ගුරුවරු අදටත් ඉරේ. හැබැයි අපේ ගුරුවරු එදා මේ විදිහට ගහලා හරි අපිව හැදුවේ නැත්නම් අපි තාම හිරි. ඔවුන්ගේ නිරන්තර කැපවීම මහන්සිය මත තමයි දරුවනේ අපේ ඉදිරියේ ශක්තිමත් වෙන. අපේ ඉදිරි අනාගතය ශක්තිමත් කරන්නට නම් ගුරු බවතුන්ගේ බහට අවනත වෙන්නට ඕනේ. අකාලයේ ප්‍රේම සම්බන්ධ ඇති කරගෙන පාසල් ජීවිතයේ වටිනාකම නැති නාස්ති කරගෙන සමහර විට අපේ දෙමව්පියන්ගේ සුවහසක් බලාපොරොත්තු ඉෂ්ට නොකර අපි පසු කාලිනව හම්බෙන අපේ පාසල් පෙම්වතා හෝ පෙම්වතියගේ කීමට නැවටිලා අපි අධ්‍යාපනය විනාශ කරගන්න. ඒකෙන් අන්තිමට වෙන්නේ අපි අසරණ කවදාවත් අපිට ජීවිතේ ජය ගන්න. එහෙමනම් බොහොම ස්තුතියි. නැවත දවසක හමුවෙමු. දැන් මෙන්න මේ ගීතය අපි අහලා බලමු ආදරේ.